ඔයාමේ එකතු වෙලා ඉන්නේ තැපසන්ස් YouTube channel ඇත් එක්ක. අද අපි සාකච්ඡා කරන්නේ ජීව ලෝකයේ පාඩමේ අවසාන කොටස. ඒ කියන්නේ ජීවීන් නාමකරණය කොටස. ඔයා මේ පාඩමේ මුල් වීඩියෝ දෙක නැරඹුවේ නැත්නම් ඒ වීඩියෝ දෙක පහළ description එකට ගිහිල්ලා නරඹන්න. පරිසරයට අනුගත නොවන සියලු සත්වයන් පරිසරය විසින්ම ප්‍රතික්ෂේප කරන චාල්ස් ඩාවින්ගේ ස්වභාවික වර්ණවාදී යථාර්ථය පසක් කරමින් කාලයත් සමග වෙනස් වී යුතු යුගය දැන් පැමිණ ඇත. සාම්ප්‍රදායික ටියුෂන් කලාව අතික්‍රමණය කොට ඔන්ලයින් ටියුෂන් කලාවේ නිම් වලලු පුළුල් කළ තැප්පු සයන්ස් යුටියුබ් චැනලය ඔබ වෙත ගෙනෙන ඔන්ලයින් විද්‍යා පන්තියේ ඔබේ අසුන අදම වෙත්කරවා ගන්න. කාලය සමය හා ධනය ඉතිරිකොට ඔබට හුරු පුරුදු ඔබේ නිවසේ සිට ඔබට සැප පහසු ඔබේ අසුනේ සිට කසායමෙන් නීරසයයි ඔබ සිටින විද්‍යා විෂය මී පැණිමෙන් රසවත් කොට ඔබට බෙදන්නට සූදානම් කොට ඇත. බර බලය පීඩනය පමණක් නොව දුරකාල ප්‍රස්ථාර අනුසාරයෙන් පරණය මන්දනය විස්තර කොට ශාක පටක සත්තු පටක හඳුනා ගන්න. පරමාණු අණු මවුල ගැන හදාරා හිරුගෙන් ලත් ශක්තිය ඔබේ දේහයේ තියකොට මොළයට සුසුම්නාවට පණිවිඩ යවන නිව්රෝන ට්‍රිලියන සියයත් අරගෙන අපේ ඔන්ලයින් විද්‍යා පන්තියේ අසුම් ගන්න. දැන්ම අමතන්න 071-12-53-200 දුරකථන අංකයට. මේ ඉන්නේ අපේ ගෙදර ඉන්න පූසා. ඉතින් මෙයාට ඔයා කියන්න පුළුවන් කිටි කියලා. එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් මෙයාට කියනවා කැට් කියලා. එහෙම නැත්නම් වෙනත් රටක වෙනත් භාෂාවකින් මෙයාට වෙනත් වෙනත් නම් යෝජනා වෙයි එහෙම නැත්නම් කියනවා ඇති. ඉතින් අන්න අපිට ගැටලුවක් එනවා මෙයාට පොදු නාමයක් නැතිකම. දැන් මේ ගහට අපි කියන්නේ පොල් ගහ කියලා. ඉංග්‍රීසියෙන් මේ ගහට කියන්නේ කොකොනට් ට්‍රී කියලා. එතකොට වෙනත් භාෂාවකින් මේ ගහට තව තව නම් කියයි. ඔන්න දැන් අපිට ගැටලුවක් එනවා මේ ගහට එහෙම නැත්නම් අපි ඉස්සෙල්ලා පෙන්නපු පූසට පොදු නාමයක් නොමැතිකම. ඉතින් ශාක හා සතුන් පිළිබඳ අධ්‍යයනයේදී ඔවුන්ට ලෝකෙම පිළිගත් පොදු නාමයක් තියෙනවා නම් ඔවුන්ව අධ්‍යයනය කිරීම අපිට හරි පහසුයි. එහෙනම් අන්න මේ ජීවීන් නාමකරණයක් අවශ්‍ය බව විද්‍යාඥයෝ තේරුම් ගන්නවා. ඉතින් විද්‍යාඥයන් විවිධ ක්‍රම යෝජනා කරනවා මේ ජීවීන් නාමකරණය සඳහා. මේ ජීවීන් නාමකරණය සඳහා පිළිගත් දැනට භාවිතා කරන ක්‍රමයක් යෝජනා කරපු පුද්ගලයෙක් තමයි මේ ඉන්නේ. මෙයාගේ නම කැරෝලස් ලිනියස්. ඉතින් මෙයා යෝජනා කරනවා ද්විපද නාමකරණය කියලා නාමකරණයක්. මේ ශාක හා සතුන්ට නම් තැබීමේදී මේ විද්‍යාත්මක නාමකරණය අපි යොදා ගන්නවා. ඉතින් මේකට අපි මොකද්ද කියන්නේ ද්විපද නාමකරණය කියලා. ඉතින් කවුද මේක නිර්මාණය කරේ? මෙන්න මේ පුද්ගලයා. මෙයාගේ නම මොකද්ද? කැරෝලස් ලිනියස්. ඇත්තටම මෙයාගේ මුල් නම කැරෝලස් ලිනියස් නෙවෙයි. මෙයාගේ දිගු නමක් තමයි තිබ්බේ. මේ ද්විපද නාමකරණේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙයා එයාගේ නම ද්විපද නාමකරණයට අනුව සකස් කරගත්තා. මේ ශාකයකට හරි සතෙකුට හරි අපි නමක් යෝජනා කරනකොට ද්විපද නාමකරණය ඔස්සේ එහිදී පිළිපැදිය යුතු නීති එහෙම නැත්නම් සම්මුතීන් කීපයක් තියෙනවා. දැන් අපි ඉගෙන ගමු ඒ නීති එහෙම නැත්නම් ඒ සම්මුතීන් මොනවාද කියලා. මුලින්ම අපි ජීව විද්‍යාත්මක නාමයක් ඉදිරිපත් කරනකොට ඒක ඉදිරිපත් කරන්න ඕන පද දෙකකින්. එහෙනම් පළවෙනිම කාරණේ තමයි මේ පද දෙකකින් අපි ජීව විද්‍යාත්මක නාම එහෙම නැත්නම් මේ සයන්ටිෆික් නේම් එක ඉදිරිපත් කරන්න ඕන. දැන් බලන්න මේ දීලා තියෙන උදාහරණ මිනිසා දක්වලා තියෙනවා හෝමෝ සේපියන්ස් කියලා. අන්න පද දෙකක් තියෙනවා. ඒ වගේම පොල් ගහ අපි දක්වන්නේ කෝකස් නුසිෆෙරා කියලා. අන්න පද දෙකක් තියෙනවා. එහෙනම් අන්න පද දෙකකින් සමන්විතයි ද්විපද නාමකරණය. ඉතින් මේ පද දෙකේ මුල් පදේ අපි හඳුන්වනවා ඝන නාමයේ වශයෙන්. ඒ වගේම දෙවෙනි පදේ අපි හඳුන්වනවා සුළු නාමයේවත් විශේෂ නාමය වශයෙන්. ඊළඟ කාරණේ තමයි ජීව විද්‍යාත්මක නාමයක් අපි ග්‍රීක හෝ ලතින් භාෂාවෙන් තමයි යොදන්නේ.
ඒකත් මෙහිදීවා සැලකිල්ලට ගත යුතු වෙනවා. ඊළඟ කාරණේ ජීවවිද්‍යාත්මක නාමය ඉංග්‍රීසි අක්ෂර වලින් තමයි ලියා දක්වන්න ඕන. ඒක විශේෂ කාරණයක්. අපි මොනයම් හෝ ජීවියුග්ගේ ජීවවිද්‍යාත්මක නාමය ඉදිරිපත් කරනවා නම් ද්විපද නාමකරණයෙන් ඒක ඉංග්‍රීසි භාෂාවෙන් තමයි ලියා දක්වන්න ඕන. ඊළඟ විශේෂ කාරණය මේ විද්‍යාත්මක නාමයේ ඝන නාමයේ මුල් අකුර කැපිටල් අක්ෂරයකින් යොදන්න ඕන. අනිත් අකුරු සියල්ලම සිම්පල් අක්ෂර වලින් අපි යෙදිය යුතුයි. දැන් අපි මේ දීලා තියෙන උදාහරණයක් බලමු. Homo sapiens කිව්වම අන්න ඝන නාමයේ එච් අකුර කැපිටල් කරලා තියෙනවා. ඉතිරි සියලුම අකුරු සිම්පල් කරලා තියෙනවා. බලන්න මේ පොල් වල Caucasus nucifera කියනකොට මේ ඝන නාමයේ පළවෙනි අකුර C අකුර කැපිටල් වලින් තමයි අපි දක්වලා තියෙන්නේ. ඊළඟ විශේෂ කාරණේ මේ නාමය අපි අත් අකුරෙන් ලියන විට පද දෙකට වෙන වෙනම ඉරියඳිය යුතුයි. දැන් ඔයාට විභාගෙට આવොත් පොල්වල ජීවවිද්‍යාත්මක නාමය ලියන්න කියලා ඔයා Caucasus nucifera කියලා මේ පද දෙක වෙන වෙනම ලියලා වෙන වෙනම යටින් ඉරි දෙකක් මේ පද දෙකට ඇඳිය යුතු වෙනවා. දැන් මේ විදිහට අපි ස්ක්‍රීන් එක පෙන්වනකොට මේ විද්‍යාත්මක නාමයක් එහෙම නැත්නම් අපි මුද්‍රණය කරනකොට මේ විද්‍යාත්මක නාමයක් අපි ඇලාකුරෙන් තමයි දක්වන්න ඕන. දැන් ඔයාලට පේනවා ඇති මේ Homo sapiens කියන මිනිසාගේ විද්‍යාත්මක නාමය අපි ඇලාකුරෙන් තමයි දක්වලා තියෙන්නේ. ඉතින් අපි මේක ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා ඉටලික් කරනවා කියලා. එහෙනම් අපි ඉටලික් කරන්න ඕන මේක මේ විදිහට ස්ක්‍රීන් එක පෙන්වනකොට එහෙම නැත්නම් මේ නාමය මුද්‍රණය කරනකොට. එහෙනම් මෙන්න මේ විදිහට තමයි නීති රීති ටික සැකසෙන්නේ. ඉතින් මම ඔයාලට කෙටියෙන් ආයෙත් මේක පැහැදිලි කරලා දෙන්නම්. ද්විපද නාමකරණය පද දෙකකින් සමන්විත වෙනවා. මෙහිදී පළමු නාමය ඝන නාමය වෙනකොට දෙවන නාමය සුළු නාමය වෙනවා. ඉතින් ජීවවිද්‍යාත්මක නාමය ග්‍රීක හෝ ලතින් භාෂාවෙන් තමයි අපි යොදන්න ඕන. ඊළඟ කාරණේ ජීවවිද්‍යාත්මක නාමය ඉංග්‍රීසි අක්ෂර වලින් තමයි අපි ලියා දක්වන්නේ. මෙහිදී ඝන නාමයේ මුල් අකුර කැපිටල් වෙනකොට ඉතිරි සියලුම අකුරු සිම්පල් අකුරු වෙනවා. නාමය අත් අකුරෙන් ලියනකොට අපි පද දෙකට යටින් වෙන වෙනම ඉරියඳිය යුතු වෙනවා. නාමය මුද්‍රණය කරනකොට එහෙම නැත්නම් මේ විදිහට ස්ක්‍රීන් එක දක්වනකොට අපි මේක ඇලාකුරින් දක්වන්න ඕන. ඒ කියන්නේ මේක අපි ඉටලික් කරන්න ඕන. දැන් අපි මේ ද්විපද නාමකරණයෙන් දක්වලා තියෙන උදාහරණ කීපයක් බලමු. මෙන්න තියෙනවා අලියා අපි ද්විපද නාමකරණයෙන් දක්වන විදිහ එලිෆාස් මැක්සිමස්. අන්න එලිෆාස් මැක්සිමස් කියලා තමයි අපි අලියාව හඳුන්වන්නේ. මෙන්න ඉන්නවා අපේ ජාතික පක්ෂියා වලි කුකුලා. මෙයාව අපි දක්වන්නේ ගැලියුස් ලැෆහෙට්ටි කියලා. මෙන්න තියෙනවා අපේ ජාතික පුෂ්පය නිල්මානෙල්. ඉතින් මේක අපි දක්වන්නේ නිම්පෙයා ස්ටෙලාටා කියලා. මේ අපේ රටට ආවේනික මස්සේ මෙයාගේ නම විද්‍යාත්මකව අපි දැක්වුවොත් අපි දක්වන්නේ පන්ටියස් අශෝකා කියලා. අන්න අපිට හුරු පුරුදු වචනයක් තියෙනවා මෙතන අශෝකා කියලා. ඇත්තටම අපි සතෙක් හරි ශාකයක් හරි අලුතෙන් මේ ලෝකයට හොයාගත්තට පස්සේ ඒ සතා හෝ ශාකය අපිට නාමකරණය කරන්න පුළුවන්. එහිදී අපිට සුළු නාමය අපේ නමින් යොදන්න පුළුවන් කියනක ඔයා විශේෂයෙන් මතක තියාගන්න. එහෙනම් මේ අශෝක කියන විද්‍යාඥයා විසින් මේක හොයාගත්ත නිසා තමයි මේ මාළුවාට නම දාලා තියෙන්නේ පන්ටියස් අශෝකා කියලා. ඉතින් මේක විශේෂ අවස්ථාවක් වශයෙන් ඔයා මතක තියාගන්න ඕන. එහෙනම් අපි මේ කෙටි වීඩියෝ එක මෙතනින් සමාප්ත කරනවා. මේ පාඩමට අදාළ මුල් වීඩියෝ දෙක ඔයා තාම නැරඹුවේ නැත්නම් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා ඒ ලින්ක් දෙක. එතනින් ගිහිල්ලා ඒ වීඩියෝ දෙක අනිවාර්යෙන් නරඹන්න. එහෙනම් ගිහිල්ලා එන්න. තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු.